ලෝකෙ ධනවතුන් අතර ඉහළින්ම සිටින අය අතරින් අද වන විට අප හොඳින්ම දන්නා චරිත දෙකක් තමයි ජෙෆ් බෙසෝස් ඇන් එලොන් මාක්ස් කියන්නේ. 2021 ජනවාරි මුල සතියෙහි ලොව ධනවත්ම පුද්ගලයා ලෙස එලොන් මාක්ස් ඉහළින්ම සිටියත් එම මස නිමවීම සමග නැවත වතාවක් පෙරලෙසම එම ස්ථානයට ජෙෆ් බෙසෝස් සුදුසුකම් සපුරනු ලැබුවා. ඒ ඇමසන් සමාගමෙහි කොටස් වටිනාකම 100%කින් ඉහළ යාමත් සමගයි. ඉතින් අපි අද මේ වීඩියෝ එකකින් අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ එලොන් මාක්ස් පසු කරමින් නැවතත් ජෙෆ් බෙසෝස් එම තැනට පැමිණියේ කොහොමද? නැත්තම් ඒ තැනට ඒමට බලපෑ හේතු සහ ඔහු එම තැන සිටීමට කටයුතු කරන ආකාරය ගැන විමසා බැලීමටයි. වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. සුප්‍රසිද්ධ ඇමසන් සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස් යලිත් වරක් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇතැයි ජාත්‍යන්තර ෆෝබ්ස් සංග්‍රහව පවසයි. එම ස්ථානයේ පසු ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී සහ ස්පේස් එක්ස් හි නිර්මාතෘ එලොන් මාක්ස් පසු කරමින් බෙසෝස් යලිත් එම ස්ථානයට පත්ව තිබෙනවා. ඇමසන් සමාගමෙහි කොටස්වල වටිනාකම 2%කින් ඉහළ යාමත් සමගින්ම ඔහුගේ වත්කම මාක්ස්ට වඩා ඩොලර් බිලියන 4කින් ඉහළ යාම මෙලෙස අංක 1 ධනතා බවට පත්වීමට අවස්ථාව සලසා දී තිබෙනවා. පෙබරවාරි මාසයට පෙර ආතුව මාක්ස් බෙසෝස් පසු කරමින් ලොව අංක 1 ධනතා බවට පත්වීමට සමත්ව තිබුණා. පසුගිය වසරේදී ඔහුගේ ටෙස්ලා විදුලි මෝටර රථ සමාගමේ කොටස් වටිනාකම 8 ගුණයකින් ඉහළ යන ඊට හේතු වුණා. ඒ අනුව එය ලොව වඩාත්ම වටිනා මෝටර රථ නිෂ්පාදකයා බවට පත් වුණා. එලොන් මාක්ස් සතු වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 173.7ක් බවට පත්ව තිබුණා. අවසන් පැය 24 තුලදී ඔහුගේ වත්කම ඩොලර් මිලියන 378කින් ඉහළ නැග ඇති අතර එය 100.22ක ප්‍රතිශතයක් වුණා. පෙබරවාරි වන විට බෙසෝස් සතු වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 192.4කි. අවසන් පැය 24 තුලදී ඔහුගේ වත්කම ඩොලර් බිලියන 2.1කින් ඉහළ ගොස් ඇති අතර එය 101.11ක ප්‍රතිශත වර්ධනයක් බවට පත් වුණා. එලොන් මාක්ස් පසුකර ජෙෆ් බෙසෝස් ලොව ධනවත්ම පුද්ගලයා වීමේ රහස් අතරින් රහස් තුනක් පිළිබඳ මම අද ඔයාලා එක්ක කතා කරන්න තීරණය කළා. ඉන් පළමු කාරණාව වෙන්නේ දර්ශනයක් තබා ගනිමින් ඔබේ කාලය අවුරුදු 2ක් 3ක් දක්වා ඉදිරියට සංවිධානය කරන්න. බිස්නස් ඉන්සයිඩර් හි පිටපතකට අනුව පෙබරවාරි මාසයේ නිව්යෝක් නගරයේ යෙල් ක්ලබ් හිදී බෙසෝස් පැවසුයි. දැක්ම අතිශයින්ම වැදගත්ය. නමුත් එය ඔබගේ එදිනෙදා අවධානයට සුදුසු නොවේ. ඔබට දර්ශනය අවශ්‍ය ඇත්ත වශයෙන්ම. නමුත් බොහෝ විට ඔබේ කාලය අද සිදුවෙමින් පවතින දේවල් සඳහා වැය කළ යුතුයි. උදාහරණයක් ලෙස ඇමසන් කාර්තුමය ප්‍රතිඵල තීරණය කරනු ලබන්නේ වසර ගණනාවකට පෙර කරන ලද වැඩමගිනි. ඒතෙන් ජෙෆ් බෙසෝස්ගේ දෙවන රහස වන්නේ නයිසේයවරුන්ට පුරුදු වෙන්න. ඔබ කතරම් සාර්ථකවත් ඔබ විවේචනයෙන් ලක් නොවනු ඇත. අප විවේචනයෙන් ලක් නොවනු ඇතැයි විශ්වාස කිරීම ඉතා බොළඳය. එය භූමියේ කොටසක් පමණි. ඔබ එය පිළිගත යුතුය. ජෙෆ් බෙසෝස් ප්‍රකාශ කර තිබෙනවා. මම මිනිසුන්ට පවසන එක් දෙයක් නම් ඔබ නව හෝ නව්‍ය දෙයක් කිරීමට යන්නේ නම් ඔබ වරදවා වටහා ගැනීම කැමැත්තෙන් සිටිය යුතුයි. ඔබට වරදවා වටහා ගැනීමට නොහැකි නම් යහපත උදෙසා එසේ නොකරන්න. අලුත් හෝ නව්‍ය දෙයක්. තුන්වන රහස වෙන්නේ අකාර්යක්ෂම වීමට කාලය ගන්න. අකාර්යක්ෂම ගත කරන කාලය සඳහා බෙසෝස්ට විශාල වැදගත්කමක් දරයි. විශේෂයෙන් එයින් අදහස් කරන්නේ ඔබේ කුතුහලය ගවේෂණය කිරීම සඳහා පරාජිත මාර්ගයන්ගෙන් ඉවතර යාමයි. ඇමසන් ජීවත් වීමේ මුල් අවධියේ සිටම අපට දැනගන්න ලැබුණේ අපට ඉදිකිරීම් කරුවන්ගේ සංස්කෘතිය නිර්මාණය කිරීමට අවශ්‍ය බවයි. කුතුහලයෙන් සිටින ගවේෂකයන් ඔවුන් නව නිපැයුම් කිරීමට කැමති. බෙසෝස් අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත් කළ කොටස් හිමියන්ට සිය වාර්ෂික ලිපියේ සඳහන් කළේ. අපි දැන් දේවල් කරන ආකාරයටම ඔවුන් දේවල් දකින ආකාරය ඔවුන් දකිනවා. ඉදිකිරීම් තුලින් සාර්ථකත්වය ලැබිය හැකි බව නිහතමානී විශ්වාසයකින් යුතුව විසඳිය හැකි විශාල අවස්ථාවන් වෙත ළඟා වීමට ඉදිකරන්නන්ගේ මානසිකත්වය අපට උපකාරී වෙනවා. නව නිපැයුම් දියත් කිරීම නැවත සොයා ගැනීම නැවත ආරම්භ කිරීම.
නැවත ආරම්භ කරන්න මේට පිළියමක් නැවත නැවත කරන්න සාර්ථකත්වයේ මාවත කෙලින්ම මිස අන් කිසිවක් නොවන බව ඔවුන් දනිති බොහෝ විට ඊළඟ විශාල දේශෝවා ගැනීමට හේතු වන අකාර්යක්ෂම කාලය එයයි සමහර විට ව්‍යාපාරයේදී ඔබ යන්නේ කොහෙද ඔබ දන්නවා ඔබේසේ කරන විට ඔබට කාර්යක්ෂම විය හැකි සැලස්මක් සකස් කර ක්‍රියාත්මක කරන්න යනුවෙන් බෙසොස් පැවසීය ඊට හාත්පසින්ම වෙනස්ව ව්‍යාපාරයේ ඉබාගතේ යාම කාර්යක්ෂම නොවේ නමුත් එය මෙහෙවනු ලබන්නේ ගණදෙනු කරුවන් සඳහා වන ත්‍යාගයේ ප්‍රමාණවත් තරම් ගැඹුරු බවට ඒත්තු ගැනීමෙනි සාර්ථකත්වයේ දෙස ජෙෆ් බෙසොස් බලන කෝණයෙන් බැලුවහම සාර්ථකත්වය කියන්නේ අයිස් කුට්ටියක් වැනි ඔබට පෙනෙන්නේ එහි කෙළවර දිලිසෙන බවක් ඔබ නොදකින දේ නම් ජලයට යටින් ඇති කොටසයි ඔබ ඇමසන් ගැන සිතන විට ඒ සියල්ල අත්හදා බැලීම් නව නිපැයුම් නව උත්පාදන නිර්මාණශීලී විත්තය සහ පාරිභෝගික තෘප්තිය මේ සිහින සැබෑ කර ගැනීම සඳහා වූ අදිෂ්ඨානය වැදගත්ය ඇමසන් බිහිවූයේ ගුණාත්මක සංවිධානයක් ගොඩනැගීම සඳහා නිරන්තර හා නිරන්තර ගවේෂණයකිනි ඇමසන් සමාගම ගොඩනගා ඇත්තේ චරිතයේ ශක්තිය තනි මනස යොමු කිරීම සහ සමාගම හා සම්බන්ධ සෑම පුද්ගලයෙකුටම ඉහළම පාරිභෝගික අත්දැකීමක් ලබා දීමේ කැමැත්ත මතය ජෙෆ් බෙසොස් වෙබ් තිල්ලර් වෙළඳාම් පද්ධතියක් තැනීමට ගියේ අන්තර්ජාලය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි ලෝකය තවමත් කල්පනා කරමින් සිටියදී ඇමසන් සඳහා ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ තරඟකරුවන් පරාජය කිරීමට නොවේ ඒ වෙනුවට එය අවධානය යොමු කරන්නේ පාරිභෝගිකයන්ට උපකාර කිරීම සහ ඔවුන් සඳහා වටිනාකමක් ගොඩනැගීම කෙරෙහිය. මෙමගින් ඔවුන්ගේ සැලසුම් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඔවුන් නිරත වේ. තමන්ගේ ආයතනයේ කීර්තිනාමය ගැන නිතරම හිතන්න කියලා ජෙෆ් කියනවා. ඒ වගේම ඔහු පාරිභෝගිකයන් හා ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැන දැඩි අවධානයක් යොමු කරනවා. ගොඩනැගීම ඉතා පහසු කාර්යයක් නොවනත් බිඳ වැටීමට ගත වෙන්නේ ඉතා කෙටි කාලයක්. නිතරම අනිකාගේ විශ්වාසය ඇති කරගන්න හා රැකගන්න උත්සාහ කරන්න. පොඩියට පටන් ගත්තත් පියවරෙන් පියවර ඉදිරියට යාම තුල තමයි ජෙෆ්ගේ දියුණු වීමේ රහස තියෙන්නේ. අසාර්ථක වීමට හැකි. නමුත් කිසි දෙයක් නොකර ඉන්නවට වඩා අසාර්ථක වීමෙන් අත්දැකීමක් ලබාගෙන දියුණු වෙන්න උත්සාහවන්ත ඔබට නිසැක ජය. कैपिटल लाइफ अभी आयम दवसक मेवनीम वर्णा वीडियो रगन तुर सुबह दवसा।